හෙලෝ ගයිස් වෙල්කම් ටු ජේඩී බ්ලොග්ස් අද වීඩියෝ එකේ මම කතා කරන්න යන්නේ බැංකොක් වල ට්‍රැවල් කරන්න හොඳ තැන් පහක් ගැන. ඉතින් මම මේ වීඩියෝ එක මීට කලින් මම කරලා බාගෙට නවත්තුපු වීඩියෝ එකක්. මට ආයි මේක කරන්න හිතුනේ එක්කෙනෙක් කමෙන්ට් එකක් දාලා මගේ මීට කලින් කරපු බැංකොක් වීඩියෝ එකට කමෙන්ට් එකක් දාලා අහලා තිබ්බා බැංකොක් වල වීසා ගන්න කොහොමද කියලා. ඉතින් මේ බැංකොක් වල වීසා ප්‍රොසෙස් එක හරිම ලේසි එකක්. ඉතින් මම හිතුවා මේ බාගෙට නවත්තුපු වීඩියෝ එකත් එහෙමම කරගෙන ගිහිල්ලා මම මේ බැංකොක් වල වීසා ගන්න ගැන විදිහත් කියන්නම් කියලා. ඉතින් මම ඉස්සෙල්ලා මේ වීඩියෝ එකේදී බැංකොක් වල ට්‍රැවල් කරන්න හොඳ තැන් පහක් කියලා ඊට පස්සේ අන්තිමට බැංකොක් වල වීසා ගන්න විදිහ ගැනත් මම කියන්නම්. ඉතින් වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. ඔයගොල්ලෝ තාම මගේ channel එකට subscribe කරලා නැත්නම් subscribe කරලා bell button එක click කරලා අපිත් එක්ක එකතු වෙන්න. හරි අපි එහෙනම් වීඩියෝ එකට යමු. ඉතින් මේ බැංකොක් කියන්නේ ට්‍රැවලර්ස්ලා අතරේ ඉතාමත් ප්‍රසිද්ධ නගරයක්. ට්‍රැවලර්ස්ලා යන්න ආසම සිටි එකක්. හුඟක් බෑක්පැකර්ස්ලා අතරේ හුඟක් මේ බැංකොක් ප්‍රසිද්ධයි. ඉතින් මේ බැංකොක් තියෙන්නේ තායිලන්ඩ් කියන රටේ. තායිලන්ඩ් කියන නමටත් වඩා බැංකොක් කියන නමින් තමයි මේගොල්ලෝ ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් මේ රටේ ඉන්නවා මිලියන 12කට අධික ජනතාවක් ඉන්නවා තායිලන්ඩ් වල. ඒ වගේම මේ බැංකොක් වලට කියනවා බිග් මැංගෝ කියලා කියනවා. ඉතින් මම මේ බැංකොක් ගැන මීට කලිනුත් මම වීඩියෝ එකක් කරා බැංකොක් වල ටිප්ස් ඇන්ඩ් ස්කෑම්ස් ගැන. මම වීඩියෝ එක අන්තිමට ඒක ටැග් කරලා තියනවා. තව ඩිස්ක්‍රිප්ෂන් එකෙත් මම මේක ලින්ක් එක දාලා තියනවා. ඉතින් අදම කතා කරන්න යන්නේ බැංකොක් වල ට්‍රැවල් කරන්න හොඳම තැන් පහක් ගැන. පළවෙනි තැන තමයි කවසන් රෝඩ්. මේක හරියටම ප්‍රොනවුන්ස් කරන විදිහ මම ෂුවර් නැහැ. මම ස්පෙලිංග්ස් දාන්නම්, මම යටින් දාන්නම් වීඩියෝ එකේ කවසන් රෝඩ් කියන එකට ස්පෙලිංග්ස්. ඉතින් මේක මෙතන හුඟක් නයිට් ලයිෆ් වලට ප්‍රසිද්ධ තැනක්. හුඟක් බැක්පැකර්ස්ලා ඇවිල්ලා නැවතිලා ඉන්නේ මේ කවසන් රෝඩ් කියන එකේ. ඒ වගේම මේකේ ස්ට්‍රීට් ෆුඩ් වලට ප්‍රසිද්ධයි. පැත්තායි එහෙම කන්න පුළුවන්. ඔයගොල්ලෝ ගියොත් අනිවාර්යයෙන්ම කාලා බලන්න. ලංකාවේ අර කොත්තු රොටි වගේ බැංකොක් වල පැත්තායි තමයි ස්ට්‍රීට් ෆුඩ් ෆේමස්ම ස්ට්‍රීට් ෆුඩ් එක. දෙවනි තැන තමයි ග්‍රෑන්ඩ් පැලස්. මේ ග්‍රෑන්ඩ් පැලස් එක ගැන මම මීට කලින් කරපු වීඩියෝ එකේදී කතා කරා. අපිට ග්‍රෑන්ඩ් පැලස් එකට යද්දී පොඩි ස්කෑම් එකකට අහු වෙන්න ගිහින් අපි බේරුණා. ඉතින් ඒක ගැනත් මම මේ වීඩියෝ එකේදී කතා කරලා තියෙනවා. ඔයගොල්ලෝ ඒකත් අනිවාර්යයෙන්ම බලන්න. ඒ වගේම මේ ග්‍රෑන්ඩ් පැලස් එක මේ ඉන්ස්ටාග්‍රෑම් ෆොටෝස් වලට මේ සෝෂල් මීඩියා වල FB එහෙම ෆොටෝස් දාන්න කැමති එක්ක ඉන්න ඕකලන්ට මෙතනට ගිහිල්ලා ලස්සන ෆොටෝස් ටිකක් ගන්න පුළුවන්. මගේ ඉන්ස්ටාග්‍රෑම් එකේ තියෙනවා මම මෙහෙම ග්‍රෑන්ඩ් පැලස් එකට ගිහිල්ලා ගත්ත ෆොටෝස් මම දාලා තියෙනවා. ඕකලන්ට මම පල්ලෙහා ලින්ක් එක දාලා තියෙනවා ඉන්ස්ටාග්‍රෑම් එකට. එතනින් ගිහිල්ලා බලන්න පුළුවන්. තුන්වෙනි තැන තමයි චටුචක් මාකට්. මේ චටුචක් මාකට් එකේ ඔයගොල්ලන්ට ගිහිලා ෂොපින් කරන්න පුළුවන්. ඔයගොල්ලෝ ෂොපින් කරන්න කැමති එක්කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ චටුචක් මාකට් එකට යන්න. ඒ වගේම ඔයගොල්ලෝ දැන් ට්‍රැවල් කරලා ලංකාවට එද්දී යාළුවන්ට කී ටැග්ස්, ඒ වගේම ওই මතක සටහන් ඒවා ගෙනියන්න කැමති එක්කෙනෙක් නම් ඔයගොල්ලන්ට මේ චටුචක් මාකට් එකට ගිහිල්ලා ඒවා ගන්න පුළුවන්. සුවනියස්, ඒ වගේම ඇඳුම්, සපත්තු ඕන දෙයක් තියෙනවා. ඒ වගේම මේ චටුචක් මාකට් එකේ ස්ට්‍රීට් ෆුඩ් තියෙනවා. අනිවාර්යයෙන්ම යන්න ඕන තැනක් තමයි මේ චටුචක් මාකට් එක. හතරවෙනි එක තමයි ෆ්ලෝටින් මාකට්ස්. මේ බැංකොක් වල හැම තැනම තියෙනවා ෆ්ලෝටින් මාකට්ස්. බැංකොක් වල විතරක් නෙමෙයි තායිලන්ඩ් වල ඕන තැනකට ගියොත් මේ ෆ්ලෝටින් මාකට්ස් තියෙනවා හැම තැනම වගේ. එහෙම හොඳම එකක් කියලා කියන්න අමාරුයි. හැම මේ ෆ්ලෝටින් මාකට් එකක්ම වගේ හොඳයි. ඔකලොන් ගිහිල්ලා මේ බැංකොක් වලට ගියාට පස්සේ ඔකලොන්ට Google Maps වල සර්ච් කරලා බලන්න පුළුවන් ෆ්ලෝටින් මාකට්ස් කොහෙද තියෙන්නේ කියලා. ඉතින් මේ ෆ්ලෝටින් මාකට් වලත් හරිම වෙනස් අත්දැකීමක් තියෙන්නේ. ඔකලොන්ට බෝට්ටුවක ඉඳගෙන ගිහිල්ලා ඒ වෙන්ඩර්ස්ලත් ඒ බඩු කරන කට්ටියත් බෝට්ටුව වල ඉන්නේ. ඔකලොන්වත් බෝට්ටුවක දාගෙන ගිහිල්ලා ඒකලොන්ගෙන් ඒකෙත් තියෙනවා ස්ට්‍රීට් ෆුඩ් තියෙනවා, ඇඳුම් ඒව ඔක්කොම තියෙනවා. එතනත් ෂොපින් කරන්න වගේ තමයි තියෙන්නේ. ඉතින් ඔකලොන්ට මේක අනිවාර්යයෙන්ම ගන්න ඕන අත්දැකීමක්. Uh,
පස්වෙනි තැන MBK shopping mall එක මේකත් බැංකොක් වල තියෙන ලොකු shopping mall එකක් ඕකලුම් හුඟක් අය අනිවාර්යයෙන්ම බැංකොක් යන්නේ shopping කරන්න තමයි ඉතින් මේ MBK shopping mall එක මම recommend කරනවා ඕකලුන්ගේ shopping වලට තව එකක් කියන්න ඕනේ මේ බැංකොක් වල ප්‍රසිද්ධ එකක් තමයි මේ ටයිගර්ස්ලා ඉන්න සූ තියෙනවා. ඒ ටයිගර්ස්ලව දාලා ඒකලොන් ළඟට ගිහිල්ලා ෆොටෝස් ගන්න එහෙම දෙනවා. ඒකලොන් පොඩි ගාණක් දීලා ටිකට් එක අරගෙන. ඉතින් මම මේ වගේ තැන් මේ ප්‍රොමෝට් කරන්න එච්චර කැමති නැහැ. මේ වගේ තැන් වලට මම දන්නවා හුඟක් අය යන්න ආසයි. ඒත් මේ සත්තුන්ට මෙතන හුඟක් විදිහට වදින්සා දෙනවා කියලා සෝෂල් මීඩියා වල මම දැකලා තියෙනවා කට්ටිය දාලා තියෙනවා. ඉතින් ඒවා මේ පොඩ්ඩක් unnatural දේවල් සත්තු ඔය සර්කස් වල ඉන්න එක ෆොටෝස් වලට ඉන්න එක ඒ උන්ට හරියට කණ්ඩ දෙන්නේවත් නැහැලු ඒ කොටින්ට එහෙම හරියට කණ්ඩවත් දෙන්නේ නැහැලු ඒකලන්ට ගහනවලු ඒකලෝ එකම තැන තියලා තියෙන සමහරලාට ඔයගොල්ලෝ දැකලා ඇති ඒ කොටි අර එකම තැන එහාට මෙහාට ඇවිදිනවා ඒ වගේ ඒකලොන් අර මානසික පීඩනයකින් ඉන්නේ සත්තු ඉතින් එතන ඇත්තටම කිව්වොත් සත්ව හිංසනයක් වෙන්නේ මම ඔයගොල්ලන්ටත් කියන්නේ ඒ වගේ තැන් වලට යන්න එපා ඒ වගේ තැන් වලට ගිහිලා සල්ලි ගෙවලා යන්න තමයි ඒ වගේ තැන් වැඩි වෙන්නේ ඉතින් ඒ ගැනත් පොඩ්ඩක් ඔයගොල්ලෝ හිතලා බලන්න හරි අපි දැන් බැංකොක් වල වීසා ගන්න විදිහ ගැන කතා කරමු ඇත්තට මම බැංකොක් වලට ට්‍රැවල් කරේ ඩුබායි වලින් ඉඳන් වීසා ගන්න එක නම් පොඩ්ඩක් ලේසි ප්‍රොසෙස් එකක් ඔයගොල්ලෝ ඩුබායි වල හරි මිඩ්ල් ඊස්ට් කන්ට්‍රි එක ඒ වගේ රෙසිඩන්ස් පර්මිට් එක තියෙන කෙනෙක් නම් ඒ තමන් ඉන්න රටේ එම්බසි බැංකොක් එම්බසි එකට ගිහිලා වීසා එක ගන්න පුළුවන් ඉතින් මට ඩුබායි රෙසිඩන්ස් වීසා එක තිබ්බ හින්දා මට ඒක හරිම ලේසි මම ලංකාවේ තියෙන බැංකොක් එම්බසියකටත් ගියා ගිහිල්ලා ඒකලොන්ගෙන් ඕන ඩොකියුමන්ට්ස් ආවම පොඩ්ඩක් ඒක ලංකාවේ ප්‍රොසෙස් එක අමාරු කියලා මට හිතුණා ඒකින්ද මම ආයේ මම ලංකාවේ වැකේෂන් ආපු වෙලාවක තමයි ලංකාවේ ඒ තැනට ගියේ ඊට පස්සේ මට හිතුණා නෑ ඩුබායි වලින් ගන්න එක ලේසි කියලා මම ඩුබායි වලින් ගත්තේ ඒත් මම ලංකාවෙන් ගන්න විදිහ මම ඒ ප්‍රොසෙස් එක කියන්නම් ඒ වගේම මම ලංකාවේ මේ තායිලන්ඩ් එම්බසියකට යන Google ලොකේෂන් එකක් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම් ඒකලොන්ගේ වෙබ්සයිට් එකට මේ ලින්ක් එක මම දාලා තියන්නම්. ඉතින් මේ තායිලන්ඩ් වීසෙකට යන්නේ රුපියල් 4500ත් 5000ත් අතර ගාණක් තමයි යන්නේ. ඉතින් ඕකලොන් මේ තායිලන්ඩ් එම්බසියකට යන්න කලින් මේ කොලම්බෝ තායිලන්ඩ් එම්බසියකේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඒකලොන්ගේ ඩවුන්ලෝඩ් කරගන්න තියෙනවා ෆෝම් එකක්. ඒ ෆෝම් එක ඩවුන්ලෝඩ් කරගෙන ඕකලොන්ට ඒක ෆිල් කරන්න ඕනේ. ඉතින් මේක කම්පියුටර් එකේම ෆිල් කරලා ඕකලොන් ඒකේ ප්‍රින්ට් අවුට් එකක් අරගන්න ඕනේ. ඊට අමතරව පාස්පෝර්ට් ෆොටෝ එකක් ඉල්ලනවා. තව ඔයකොල්ලන්ට තියෙන්න ඕනේ අනිවාර්යයෙන්ම පාස්පෝර්ට් එකක් තියෙන්න ඕනේ නේ ඒක ඕල් කන්ට්‍රීස් වෙන්න ඕනේ පාස්පෝර්ට් එක ඒ වගේම මේකොල්ලන්ට පාස්පෝර්ට් එකේ ෆොටෝකෝපි එකකුත් ගෙනහිලා දෙන්න ඕනේ ඒ වගේම මේකොල්ලන් බැංක් ස්ටේට්මන්ට් එකක් ඉල්ලනවා ඉතින් ඩුබායි වලින් යද්දි නම් මේ බැංක් ස්ටේට්මන්ට් ඉල්ලන්නේ නැහැ ඒත් ඔයකොල්ලන් ලංකාවෙන් යද්දි බැංක් ස්ටේට්මන්ට් එකක් ඕනේ වෙනවා බැංක් ස්ටේට්මන්ට් එකක් මාස 3ක බැංක් ස්ටේට්මන්ට් එකක් ඕනේ ඉතින් මේකේ බැංක් බැලන්ස් එක මට හරියටම කියන්න බෑ ඒක ඔයකොල්ලන් යන ට්‍රිප් එක අනුව තමයි තීරණය වෙන්නේ ඔකොල්ලොන් ගිහිල්ලා විසිට් කරන තැන් දවස් කීයක් ඉන්නවද හෝටල් එකට හෝටල් එකේ කොච්චර කාලයක් ඉන්නවද ඒ මත තමයි මේ බැංක් බැලන්ස් එක තීරණය වෙන්නේ ඉතින් බැංක් බැලන්ස් එක යම් කිසි ප්‍රමාණයකට තිබ්බේ නැත්නම් සමහරලාට මේකොල්ලොන් වීසා එක රිජෙක්ට් කරන්නත් ඉඩ තියෙනවා ඉතින් ඔකොල්ලොන් මේ බැංක් ස්ටේට්මන්ට් එකේ බැලන්ස් එක පොඩ්ඩක් හිතලා ඒක පාලනය කරගන්න ඔකොල්ලොන් අන්තිමට දෙද්දී බැලන්ස් එක පොඩ්ඩක් ගාන පෙන්නන්න ඔකොල්ලොන්ගේ ට්‍රිප් එකට යන ගණන් ඔකොල්ලොන් හදලා ඒ යන ගාන අනුව බැංක් බැලන්ස් එක ඔකොල්ලොන් හදලා පෙන්නන්න ඊට පස්සේ මම කතා කරන්නම් ටිකට් එකයි ඔයගොල්ලෝගේ හෝටල් බුකින් එකයි ගැන අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට රිටර්න් ටිකට් එකක් පෙන්වන්න ඕනේ ඒ වගේම හෝටල් බුකින් එක පෙන්වන්න ඕනේ ඉතින් මේ රිටර්න් ටිකට් එක ඔයගොල්ලන්ට වීසා හම්බුන් නැති වුණොත් මේ ටිකට් එකට යන ගාණ ආයි රීෆන්ඩ් කරන්න නැහැ මේකලම ෆුල් අමවුන්ට් එක ඉතින් එතන ඔයගොල්ලන්ට පොඩි ගැටලුවක් තියෙනවා නම් ඔයගොල්ලන්ට පුළුවන් ටිකට් එක පර්චේස් කරන්නේ නැතුව ඩමි බුකින් එකක් දාගන්න ඕනම ටිකටින් ඒජන්ට් කෙනෙක් ළඟට ගිහිල්ලා ඔයගොල්ලන්ට ඩමි බුකින් එකක් දාගන්න පුළුවන් ෆ්‍රී එතකොට ඒකට කිසිම ගාණක් යන්නේ නැහැ හැබැයි ඔයගොල්ලන්ට කන්ෆර්ම් බුකින් එකක් නෙමෙයි ඒක ඩමි බුකින් එකක් ඉතින් මේක දාගෙන මේ රිටර්න් ටිකට් එක ඔයගොල්ලන්ට පෙන්වන්න පුළුවන් මේක තමයි මගේ ප්ලෑන් එක මේක තමයි මගේ රූට් එක මේ ප්ලෑන් එක මේ දවසේ තමයි මම ට්‍රැවල් කරලා ආයි ලංකාවට එන්නේ කියලා ඔයගොල්ලන්ට ඒ ටිකට් එකෙන් පෙන්වන්න පුළුවන් මේකට කිසිම ගාණක් යන්නේ නැහැ ඊට පස්සේ ඔයගොල්ලන්ට වීසා එක හම්බුනාට පස්සේ සල්ලි ගෙවලා ඒ ඒජන්ට් ඔයගොල්ලන්ට කන්ෆර්ම් බුකින් එක ගන්න පුළුවන්
අනිත්ක තමයි හොටෙල් එක. හොටෙල් එකටත් ඔයගොල්ලන්ට එහෙමම කරන්න පුළුවන්. ඔයගොල්ලන්ට පුළුවන් booking.com එකට යන්න. booking.com එකේ link එකක් මම description එකේ දාලා තියන්නම්. ඔයගොල්ලන්ට ඒ link එකෙන් ගිහිල්ලා booking.com මේ app එක phone එකට download කරලා ඒකෙන් book කරොත් ඔයගොල්ලන්ට පොඩි discount එකකුත් එයි. ඉතින් මේ booking.com එකේ තියෙනවා මේ no need credit card කියලා තියෙනවා සමහර hotels වලට. ඉතින් ඔයගොල්ලෝ මේක book කරොත් මේකත් confirm booking එකක් නෙමෙයි. මේකත් dummy booking එකක් වගේ තමයි වැටෙන්නේ හෝටල් බුකින් එක. ඔකලොන් ඉන්න දවස් ගානට ඔකලොන්ට හෝටල් රූම් එකක් බුක් කරලා තියන්න පුළුවන්. සල්ලි ගන්නෙ නැහැ. හුඟක් තැන් තියෙනවා එහෙම සල්ලි ගන්නෙ නැහැ. ඔකලොන්ට කැමති නම් කාඩ් එකෙන් ගෙවලා ඒක කන්ෆර්ම් කරගන්න පුළුවන්. ඔකලොන්ට ගෙවන්න බයක් තියෙනවා නම් වීසා රිජෙක්ට් වෙලා හරි මොනවා හරි ප්ලෑන්ස් වල අවුලක් වෙලා යන්න බැරි වෙයි කියලා බයක් තියෙනවා නම් ඔකලොන්ට ඒ වගේ නිකන් ක්‍රෙඩිට් කාඩ් මුකුත් දාන්න නැතුව ඔකලොන්ගේ ඩීටේල්ස් දාලා නිකන් බුක් කරලා තියන්න පුළුවන්. හැබැයි මේක කන්ෆර්ම් නැහැ. ඒකලොන්ට ඕනම වෙලාවක මේ රූම් එක වෙන කෙනෙක්ට විකුණන්න පුළුවන්. ඉතින් ඔකලොන්ට ඒක මේ එහෙම බුක් කරොත් ඔකලොන්ට පුළුවන් බැංකොක් වලට ගියාට පස්සේ ඔකලොන්ගේ චෙක් ඉන් එකේදී රිසෙප්ෂන් එකේදී amount එක ගෙවලා චෙක් ඉන් වෙන්න. ඒ වගේම තව දෙයක් කියන්න තියෙනවා මේ බැංකොක් වලට වීසා ගද්දී ඉස්සර නම් මේ කිසිම ප්‍රශ්නයක් තිබිලා නැහැ. ඒත් මේ මෑතකදී ඉඳන් පොඩි ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඉතින් මේ කට්ටිය බැංකොක් වලට ගිහිල්ලා බැංකොක් වලින් ඉඳන් බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියා යන්න try කරලා තියෙනවා. ඉතින් එහෙම ගිහිල්ලත් ඇති මං හරියටම දන්නේ නැහැ. කොහොම හරි මේ ප්‍රශ්නේ හින්දා ඉමිග්‍රේෂන් එකෙන් හුඟක් වෙලාවට ලංකාවේ කට්ටියව නවත්ත ගන්නවා. ඒ වගේම ලංකාවේ එම්බසි එකනොත් ඔයගොල්ලෝ වීසා ඇප්ලයි කරොත් හුඟක් වෙලාවට ප්‍රශ්න කිරීමක් වෙන්න පුළුවන්. මාව අපිවත් ඉමිග්‍රේෂන් එකේදී නවත්තලා ප්‍රශ්න කරන්න හැදුවා. හුඟක් හොඳ වෙලාවට මගේ අර මීට කලින් ට්‍රැවල් කරපු රටවල වීසා තිබ්බා. ඊට අමතරව මම Emirates staff කෙනෙක් මේ Emirates airline staff කියලා මගේ ID එක තිබ්බා. ඒක පෙන්න පුගුවන් අපිට යන්න දුන්නා. හරි ඉතින් ඒ ටික තමයි කියන්න තියෙන්නේ. ඕකලොන්ට මොනා හරි මේ බැංකොක් වල travel කරන්න කැමති තැන් ගැන මොනා හරි ප්‍රශ්න තියෙනවා නම් එහෙම නැත්නම් මේ visa එක සම්බන්ධව ප්‍රශ්න තියෙනවා නම් පල්හා comment section එකේ comment එකක් දාන්න. ඉතින් අර ඉස්සෙල්ලාම කිව්ව වගේ මම බැංකොක් වල ඇවිද්ද මේ ෆොටෝස් තියෙනවා Instagram එකේ. Instagram එකේ link එකක් මම පල්ලෙහා දාලා තියන්නම්. ඔයගොල්ලන්ට ගිහිල්ලා මාව follow කරලා ඒවත් බලන්න පුළුවන්. තව මගේ FB page එකටත් link එක පල්ලෙහෙන් දාන්නම්. අර මම ඉස්සෙල්ලා කියපු බැංකොක් වල tips and scams ගැන වීඩියෝ එකක් තියෙනවා. ඒකත් මම වීඩියෝ එක අන්තිමට තියන්නම්. ඔයගොල්ලන්ට ඒක click කරලා බලන්න පුළුවන්. එහෙම නැත්නම් පල්ලෙහා description එකෙත් මම link එක දාලා තියන්නම්. ඒ වගේම ඔයගොල්ලෝ මේ වීඩියෝ එකෙන් යම් කිසි දෙයක් ඔයගොල්ලෝ දැනගත්තා නම් ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් like එකක් දාන්න. ඒ වගේම තව එකෙනෙක්ට බලන්න මේක ෂෙයා කරන්න. තව ඔයගොල්ලෝ මේ වීඩියෝ එක ගැන මොකද හිතන්නේ කියලා පල්ලෙහා කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ කොවිඩ් ප්‍රශ්නේ ඉවරුණාට පස්සේ මම ආයෙත් ට්‍රැවල් කරන්න ඉන්නවා බලාගෙන. මට ආයෙ බැංකොක් වලටත් යන්න ඐඩිය එකක් තියෙනවා. මේ තව තායිලන්ඩ් වල ෆුකට් කියලා පැත්තක් තියෙනවා. ඒ පැත්තත් මාර ලස්සන පැත්තක්. ඒ පැත්තත් ට්‍රැවල් කරන්න මගේ ප්ලෑන් එකක් තියෙනවා. ඉතින් මේ වීඩියෝස් ඔක්කොම ඉස්සරහට මගේ channel එකෙන් එනවා. ඉතින් ඔයගොල්ලෝ තාම subscribe කරලා නැත්නම් subscribe කරලා bell button එක click කරලා අපිත් එක්ක එකතු වෙලා ඉන්න. හරි එහෙනම් thank you වීඩියෝ එක අන්තිම වෙනකම් බැලුවට හැමෝටම ජය වේවා.